කාන්තාවකගේ දුක දන්නේ තවත් කාන්තාවකම පමණි. පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම් බල මගින් දෙස් විදෙස් අසරණ දරුවන්ට පිහිට වෙන සියලුම දැවෙන ප්‍රශ්න ගැටලු කරදර විසඳා දී ඇස් පනා පිටම 100%ක් සත්‍ය බල පෙන්වන මේඝවල්ලි ගුරු මෑණියෝ විශේෂයෙන්ම විදේශගත දරුවන් හට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි. අතිවිශේෂ গুপ্ত ගුරුකම් ක්‍රම මගින් ස්ත්‍රී පුරුෂ වශී කර දීම අනවින කොඩිවින කැපීම ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම සර්වජන ආකර්ෂණය තුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම අමතන්න ඉමෝ WhatsApp සඳහා 0876861178 මේඝවල්ලි ගුරු මෑණියෝ අයිබෝවන් අද මම ඔයාලට ගොඩක් වටින විශේෂ කෙම් ක්‍රමයක් කියලා දෙන්නේ මේක සර්වජන වශී කෙමක් සර්වජන වශී කෙමක් කියලා කියන්නේ සාමාන්‍ය වශී කෙමක් වගේ නෙමෙයි සාමාන්‍ය වශී කෙමකදී අපි කරන්නේ අපේ ආදරවන්තය ආදරවන්තිය සැමිය බිරිඳ අපිව හැර ගිහිලා නම් ඉන්නේ අපි එකිනෙකව වශී කරලා අපි ළඟට ගෙන්න ගන්නවා එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාට ලැබෙන්න ඕන ආදරේ කරුණාව ඔයාගේ සහකාරයා සහකාරියගෙන් ලබා ගන්න. නමුත් සර්වජන වශී කෙමකදී ඔයාගේ සහකාරයා සහකාරිය විතරක් නෙමෙයි ඔයාට කැමති ඕනම කෙනෙක් වෙයි කියන්නේ ඔයාගේ සැමියා බිරිඳ ඒ වගේම පෙම්වතා පෙම්වතිය විතරක් නෙමෙයි ඔවුන්ගේ පවුලේ කට්ටිය, තමන්ගේ පවුලේ කට්ටිය, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙළියන්, වැඩ කරන ස්ථානයේ ආයතන ප්‍රධානීන්, සේවකයන් පවා ඔයාට වගේ පැත්තට නම්ම ගැනීමේ හැකියාව සර්වජන වශී කෙමකින් ලැබෙනවා. ඉතින් අද කියලා දෙන්නේ සර්වජන වශී කෙමක්. ඉතින් වීඩියෝ එකට යන්න ප්‍රථමයෙන් ඔයාලට මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell සලකුණ click කරත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඒ වීඩියෝ එක ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි අමු වීඩියෝ එකට මම කියන්නම් මේ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ, කොහොමද මේ දේ කරන්නේ, මොනවද පිළිපදින්න ඕනේ කරුණු කියන කාරණා සම්බන්ධයෙන්. හරි මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් තියෙනවද කියලා කවුරු හරි ඇහුවොත් නැහැ. ඔයාලට කැමති දිනයක කැමති වෙලාවක මේ කෙම කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ දේ කරන දවසේදී මස් මාංශ අනුභව කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරලා මේ දේ කරන්න හොඳ නැහැ. ඒ කරන දවසේදී ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ඔයා මේක කරනකොට කවුරුත් වගේ ළඟ ඉන්න හොඳ නැහැ. ඔයා කාටවත් කරන්න කලින් මේ දේ කියන්න එපා. කරාට පස්සෙත් ඔයා මේ දේ ප්‍රතිඵල ලැබෙනකම්ම කාටවත් කියන්න එපා. මොකද එහෙම කිව්වොත් මේකෙදි ප්‍රතිඵලයක් ඔයාලා ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ කරුණු ටික විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කවුරුත් මේක කාගේවත් අයහපතකට යොදා ගන්න එපා. හොඳ චේතනාවකට පිරිසිදු චේතනාවකට පමණක් වා මේ දේ යොදා ගන්න. හරි. දැන් මම කියන්න මොනවද මේක කරන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. ඉතාමත් සරලයි. අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ දෙහි කොළ දෙකක්. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයා දෙහි කොළම ගන්න ඕනේ නැහැ. පැංගිරි කුලකේ ශාකයක ඕනම පත්‍රිකාවක්. පැංගිරි කුලකේ ශාක කිව්වහම දොඩම් ගහක්, ඒ වගේම නාරා. එතකොට ඔයාට පුළුවන් පැණි දොඩම්, එහෙම නැත්නම් ලෙමන්, එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඇඹුල් දොඩම්, ජම්බෝල, මේ වගේ ඕනම පැංගිරි කුලකේ ශාකයකින් ලබාගත්ත පැංගිරි කොළ දෙකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් දෙහි කොළ දෙකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මං කියන්නේ මේ දෙහි කොළ නැති අයට අර විදිහට කොළයක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා පැංගිරි කුලකේ ශාකයකින් පත්‍රිකා දෙකක් ගන්න ඕනේ. මේ පත්‍රිකා දෙකේ එක පත්‍රිකාවක ඔයාගේ නම ලියන්න ඕනේ. මෙතනදී නම ලියනකොට ඔයා වැඩිපුරම ඔයාට එයා කියන නම හිතන්න ඔයාගේ නම නාලිනී කියලා. හැබැයි ඔයාට පුද්ගලයාට වශී කරගන්න ඕන පුද්ගලයා කතා කරන්නේ නාලිනී කියලා නෙමෙයි. අපි හිතමු චූටි කියලා. එතකොට ඔයා ලියන්න ඕනේ චූටි කියලා. ඔයායේ පුද්ගලයාට කතා දෙය පුද්ගලයා නම කමල් කියලා හිතමු. ඔයායට කතා කරන්නේ කමල් කියලා නෙමෙයි. ඔයා වෙන නමක් කියනවා වෙන්න පුළුවන්. අන්න ඒ ඔයා වැඩිපුරම කතා කරන නම තමයි ඔයා ලියන්න ඕනේ. එතකොට ඔයා කතා කරන්නේ කමල් කියලාම නම් කමල් කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහට ඔයා වැඩිපුරම කතා කරන සහ ඔයාට යා වැඩිපුරම කතා කරන නම ලියන්න ඕනේ කොළ දෙකේ එක කොළයක යාගේ.
අනිත් කොලේ ඔයාගේ නම් ඒ විදිහට කොල දෙකේ නම් දෙක ලියලා මේ කොල දෙක ඔයා ඔයාගේ කොට්ටේ යටින් දවස් 7ක් යනකන් තියාගන්න ඕනේ එතකොට ක්‍රමක්‍රමයෙන් මේ පත්‍රිකා දෙක මැලවෙනවා වියලෙනවා ඊට පස්සේ දවස් 7න් පස්සේ මේක කොට්ටියට තමයි දවස් 7ක් තියාගන්න ඕනේ කොට්ටියට තියාගෙන නිදාගන්න ඕනේ එතකොට මේක ඔයා කොට්ටේ නිකන් යටින් තියන්න එපා වාඩි පුළුවන් මේක මොකක් හරි කඩදාසියක ඔතලා එහෙම තියන්න පුළුවන් ඉතින් මේ විදිහට තිබ්බට පස්සේ දවස් 7ක් යනකොට මේක වියලෙන ගන්නවා ඒ වියලුණාට පස්සේ ඒ දෙක අරගෙන ඔයා පුච්චන්න ඕනේ පුච්චන්න පුච්චලා ඒ අලු ඔයා ගලාගෙන යන ජලයේ ගලාගෙන යන ජලයේ පා කරලා හරින්න නැත්තම් සුළඟට පා වෙන්න ඔයා පිඹින්න ඕනේ ඒ පිඹින්න ඕන සහ ජලයේ පා කරලා හරින්න ඕනේ ඔයා උතුරු පැත්ත බලාගෙන ඔයා ඉන්න ස්ථානයේ ඉඳන් උතුරු පැත්ත බලාගෙන තමයි සුළඟ පා කරන්න හරි ජලයේ පා කරලා යවන්න හරි ඕනේ ඉතින් මේ දේවල් අනිවාර්යෙන් මේ විදිහටම පිළිපදින්න මේ දේ කරාට පස්සේ දවස් 7ක් ඔයා මේ දේ කොට්ටියට තියාගන්න ඊට පස්සේ ඔයා මේ විදිහට පා කරලා අරිනවා මේ දේ කරාට පස්සේ ඔයාට අනිවාර්යෙන්ම දවස් 7ෙන් දවස් 14ෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දැන් හැමෝම බලනවා ඇති මේකට මන්ත්‍රයක් නැද්ද කියලා මන්ත්‍රයක් තියෙනවා මට මේ මන්ත්‍රය ඔයාලට කලින් කියන්න බැරි වුණා මේකට මන්ත්‍රයක් තියෙනවා මොකද අපි මේ කොළ දෙකේ නම් දෙක ලියලා අපි ඒක බල කර ගන්න ඕනේ මුලින්ම මං කිව්ව ඔයාලට නම් දෙක ලියා ගන්න කියලා කොට්ටියට තියන්න කලින් ඒ කොළ දෙක ඔයාගේ දකුණු අතේ තියාගෙන ඔයා මේ මන්ත්‍රය කියන්න ඕනේ ඕම් නමෝ නාම වශීකරන් ඒහි ඒ ස්වාහා ඕම් නමෝ නාම වශීකරන් ඒහි ඒ ස්වාහා කියලා ඔයා මේකට හත් වතාවක් මතරලා දවස් 7ක් කොට්ටියට තියා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තව කරොත් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආදරේ මතක් කරන්න ඕනේ ඔයා ආදරේ නිසා දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ගෙදර ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න නිසා සමාජයෙන් මිරිකලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සාඩන පීඩන හමුවේ ඉදිරියට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ගොඩක් ප්‍රශ්න තියෙන පුළුවන්. ගෙදරට අනවින කොඩිවින හුනියම් කළා තියෙන පුළුවන්. ඉතින් මේ ඕනම ගැටලුවක් ඔයාට පුළුවන් සාධාරණව විශ්වාසවන්තව මේ දැක්වෙන අංකයට කෝල් එකක් ලබා දීලා ඕනම ගුරු කටයුත්තක් ගුරුකම් කටයුත්තක් මගින් සාධාරණ විසඳගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් දෙනා අද කාලේ මුදල් අරගෙන වංචා කරන කාලයක්. ඉතින් ඔයාලට අපිට පුළුවන් විදිහට අපි ඔයාලට විශ්වාසවන්ත කෙනෙක්ව හොයලා දෙන්න හැකියාව තියෙන. ඉතින් ඒක නිසා තමයි මේ දේ මම ඔයාලට මතක් කරන්නේ. ඔයාලට පුළුවන් එහෙම කොහෙවත් ගිහලා රැවටෙන්නේ නැතුව මේ දැක්වෙන අංකයට කෝල් එකක් ලබා ගන්න ගොඩාක් බලගත් ගුරුකම් මැදුරක් රජේ ලියාපදිංචි ගුරුකම් මැදුරක් ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ ගොඩක් දෙනාට ශ්‍රී ලංකාවේ වුණත් පිටරටක ජීවත් වෙන කෙනෙක් වුණත් ඔයාට අස්පනා පිට විසඳුම් ප්‍රතිඵල අරන් දෙනවා ඉතින් ඒක නිසා මේ අංකයට කෝල් කරලා ඔයාලට අවශ්‍ය ඕනම කටයුත්තක් සාධාරණව කරගන්න පුළුවන් ඉතින් ඒකත් මතක් කරන ගමන් අදට ඔයාලගෙන් මම සමුගන්නවා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි කාන්තාවකගේ දුක දන්නේ තවත් කාන්තාවකම පමණි පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම් බල මගින් දෙස් විදෙස් අසරණ දරුවන්ට පිහිට වෙන සියලුම දැවෙන ප්‍රශ්න ගැටලු කරදර විසඳා දී අස්පනා පිටම 100%ක් සත්‍ය බල පෙන්වන මේඝවල්ලි ගුරු මෑණියෝ විශේෂයෙන්ම විදෙස්ගත දරුවන් හට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි අතිවිශේෂ গুপ্ত ගුරුකම් ක්‍රම මගින් ස්ත්‍රී පුරුෂයා වශී කර දීම අනවින කොඩිවින කැපීම ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම සර්වජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම අමතන්න ඉමෝ WhatsApp සඳහා 0.76 81 168 මේඝවල්ලි ගුරු මෑණියෝ